සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි වීඩියෝ එකදී කතා කරන්නේ Appkarma කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන. ඔයාලට මේ app එක download කරගන්න පුළුවන් පහල link එකෙන් මම දාලා තියෙනවා මගේ blog එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ app එක ඔයාලගේ phone එකට install කරගන්න. ඊට පස්සේ මෙතනින් open කරගන්න. ඉතින් ඔයාලා මේ app එක open කරාට පස්සේ මුලින්ම මේකේ login වෙන්න ඕනේ email එකක් පාවිච්චි කරලා. ඉතින් ඔයාලා email එකක් පාවිච්චි කරලා මේකට log වුණාට පස්සේ මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට තියෙන්නේ task complete කරලා points එකතු කරගන්න. ඉතින් ඔයාලට point 300ක ප්‍රමාණයක් ඒ වගේම තව points 50ක ප්‍රමාණයක් හම්බ වෙනවා. පහළ link එකෙන් ආවනම් මෙන්න මෙතන ඔයාලට balance එක බලා ගන්න පුළුවන්. ඔයාගේ main වල balance එකේ තියෙන points ප්‍රමාණය. ඉතින් මේ points අපිට redeem කරන්න පුළුවන් dollars වලට. මේකේ තියෙනවා rewards කියලා දෙවෙනියට tab එකක්. මෙන්න මේකට ඇවිල්ලා ඔයාලගේ මෙන්න මෙතනින් කන්ට්‍රි එක දාගන්න world wide මොකද මෙතන ශ්‍රී ලංකාව පෙන්වන්නේ නැහැ world wide කියන එකට ආවට පස්සේ අපිට PayPal through මේකේ withdraw කරගන්න පුළුවන් minimum dollars 3 ඉඳලා මේකේ සල්ලි withdraw කරන්න පුළුවන් ඉතින් අපිට dollars 3ක් withdraw කරගන්න නම් PayPal වලට point 5250ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඉතින් ඔයාලට මේ විදිහට amounts click කර කර බලන්න පුළුවන් කොච්චර point ප්‍රමාණයක් මේකේ withdraw කරන්න ඕනේද කියලා ඉතින් අපි දැන් බලමු කොහොමද මේ points එකතු කරගන්නේ කියලා මුලින්ම ඔයාලට මෙතන play time කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේකට આવොත් අපිට පුළුවන් games play කරලා මේ points එකතු කරගන්න වැඩේ කරන්න. ඉතින් ඔයාලට මේ catalog කියන තැනින් මොනවද play කරන්න තියෙන games කියලා බලා ගන්න පුළුවන්. මේ games play කරන විනාඩි ගානට අනුව තමයි අපිට points හම්බ වෙන්නේ. මෙතන heroes of mavia කියන game එක play කරන එක විනාඩියකට ඔයාලට points එක ගානේ ගන්න පුළුවන් උපරිමය points 63ක්. ඒ කියන්නේ විනාඩි 63ක් play කරා නම් අපිට මේ points ටික ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් කැමති game එකක් select කරගෙන play now කියන එක click කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් play store එකකින් හරි app store එකකින් හරි ඔයාලට මේ app එක download කරගන්න. ඉතින් මම මේ විදියට game එකක් download කරගත්තා. ඔයාලා මෙතන list එකකින් game එකක් download කරගත්තට පස්සේ my games කියන tab එකට මාරු වෙන්න. මෙතනදී ඔයාලා download කරගත්ත game එක බලා ගන්න පුළුවන්. ඊළඟ මේකේ rewards කියන තැනින් කොහොමද points හම්බෙන්නේ කියලා සඳහන් වෙනවා. පළවෙනි විනාඩියට පොයින්ට් එකක් හම්බ වෙනවා දෙවෙනි විනාඩියට පොයින්ට්ස් එකක් ඊළඟට විනාඩි දෙකක් ප්ලේ කරන්න ඕනේ පොයින්ට් එකක් හම්බ වෙන. ඉතින් උපරිමය පොයින්ට් 37ක් වෙන්න බලමු මම දැන් මේ ඩවුන්ලෝඩ් කරගත්ත ගේම් එකෙන්. මම ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්නම්. එතකොට බලමු කොහොමද මේ පොයින්ට්ස් එකතු වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරගන්න ගේම් ප්ලේ කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. ඕපන් කරගෙන ඉඳියත් ඔයාලට මෙතනදී පොයින්ට්ස් හම්බ වෙනවා. කොහොම හරි මේ ඇප් එක ඔගේ ෆෝන් එකේ ඕපන් වෙලා තියෙන තමයි ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න මට පොයින්ට්ස් එකක් හම්බ වෙලා තිනවා මෙතන ඇතුළට ගෙට් කම්ප්ලීට් කියලා අවිලා තිනවා ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ගේම්ස් ප්ලේ කරලා පොයින්ට්ස් එකතු කරගන්න ඉතින් ඒව මෙන්න මෙතන බැලන්ස් එකට ඇඩ් වෙනවා කලින් පොයින්ට් තිබ්බේ 365යි දැන් 366ක් තියෙනවා ඉතින් ගේම්ස් ප්ලේ කරලා ගන්න පුළුවන් පොඩි පොයින්ට්ස් ප්‍රමාණයක් ඔයාලට දැන් සිද්ධ වෙනවා මෙතනින් ටාස්ක් කම්ප්ලීට් කරන්න මේකේ විත්‍රෝ එකක් ගන්නව නම් එක දිගට ඔයාලට ලොකු ප්‍රමාණයක් මේකේ පොයින්ට්ස් එකතු කරගන්න පුළුවන් මේ ටාස්ක් සරහා. ඉතින් මේ ටාස්ක් කම්ප්ලීට් කරලා පස්සේ හම්බෙන පොයින්ට්ස් ගන්න දැන් තියෙනවා. මේ ටාස්ක් එකක් ඇතුළට ආවට පස්සේ කොහොමද මේ පොයින්ට්ස් ටික දෙන්නේ කියලා මෙන්න සඳහන් කරනවා. දැන් මම තෝරගත්ත ටාස්ක් එකේ නම තමයි මර්ජ් බ්ලාස්ට් නම්බර් කියලා. මේක කියනවා 1M બ્લોක් එකක් ඇදුවොත් පොයින්ට්ස් 3ක් දෙනවා. 1A બ્લોක් එකක් ඇදුවොත් පොයින්ට්ස් 66ක්. 1C બ્લોක් එකක් ඇදුවොත් 165ක්. මේ විදිහට අපිට මේක අවසානයේදී පොයින්ට් 3105ක් ගන්න පුළුවන්. ඉතින් මේ 1M બ્લોක් 1A બ્લોක් 1C બ્લોක් කියන්නේ මේ ගේම් එකේ තියෙන මොකක් හරි ලෙවල්ස් වලට. ඉතින් ඔයාලා දැන් මේ වෙන ටාස්ක් එකකට ගියොත් ඒවල තියෙන දේ වෙනස්. ඉතින් මේකේ තියෙන ලෙවල් 20ට ප්ලේ කරන ලෙවල් 80ට ලෙවල් 100ට මේ විදිහට ඔයාලා තෝරගන්න ටාස්ක් එකේ කරන්න තියෙන දේවල් වෙනස්. හැබැයි ගොඩක් ඒවල තියෙන ගේම්ස් ගේම් වල යම්කිසි ලෙවල් ප්‍රමාණයකට ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ටාස්ක් එකක් ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඒක කම්ප්ලීට් කරන්න තියෙන්නේ කියලා. ඔයාලා ටාස්ක් එකක් සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන ප්‍රොසීඩ් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊළඟට ඒ අදාළ ඇප් එක ඔයාලට ප්ලේ ස්ටෝර් එකකින් හරි ඇප් ස්ටෝර් එකකින් හරි ඩවුන්ලෝඩ් කරගෙන
ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත ගමන්ම ඔයාව ට්‍රැක් වෙන්න පටන් ගන්නවා. ඔයාලා අර ලෙවල්ස් වලට හරි හරි ස්ටෙප්ස් වලට මේකේ ප්ලේ කරනවාද කියලා. ඉතින් ඔයාලා හරියට ඒ ස්ටෙප් ටික කම්ප්ලීට් කරොත් ඔයාලට ඇප් කර්ම එකෙන් පොයින්ට්ස් ටික earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මේ පොයින්ට්ස් එවෙලෙම ඇඩ් වෙන්නේ නැහැ මේ ටාස්ක් කම්ප්ලීට් කරද්දි. සාමාන්‍යයෙන් පැය කිහිපයක් යනවා. හැබැයි ඔයාලා හරියටම කරන්න ඕනේ. දැන් මේ ගේම් වගේ ටාස්ක් වල නම් ලෙවල් ප්‍රමාණයකට ප්ලේ කරන්න තියෙන ඔයාලට ලෙවල්ස් 10ට ප්ලේ කරන්න කියලා තියෙනවා නම් 10ට ප්ලේ කරා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පොයින්ට්ස් ටික හම්බ වෙනවම තමයි. ඉතින් හැබැයි ඒ වෙලෙම හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය පැයක් දෙකක් වගේ යනවා. සමහර වෙලාවට පැය 24ක් වුණත් යන්න පුළුවන්. මෙයාලා ඒක සදාන් කරලා තියෙනවා. ඉතින් තව පොයින්ට්ස් ගන්න පුළුවන් ඔයාලගේ යාළුවන්ට ඉන්වයිට් කරලා ඔයාලට මෙතන 30ක කමිෂන් එකක් ගන්න පුළුවන්. මෙතනින් ලින්ක් එක තියෙනවා. ඔයාලට පුළුවන් යාළුවන්ට ඉන්වයිට් කරන්න මේ ඇප් එකේ වැඩ කරන්න කියලා. ඊළඟට ඔයාලට පුළුවන් පොයින්ට්ස් වාගෙන ඒවා රිඩීම් කරගන්න. මෙතනදී ඔයාලට PayPal account එකක් අවශ්‍ය වෙනවා. ඔයාලා මේක register වෙන දෙන ඊමේල් එකට තමයි මෙයාලා සල්ලි ඉවන්නේ. ඒක නිසා register වෙනකොට PayPal account එකක් හදලා තියෙන ඊමේල් එකකින් මේකට register වෙන්න නැත්නම් withdraw කරද්දී ඔයාලට ගැටළු වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. මම හිතනවා මේ ඇප් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න නැති කියලා. ඔයාලා මේ ඇප් එක ගැන දන්නව නම් ඔයාලා withdrawals අරගෙන තියෙනව නම් පහළ comment section එකේ දාන්න ඒක අනිත් හැට වැදගත් වෙන්න පුළුවන්. අපි අලුත් වීඩියෝ එකෙන් ඉස්සරහට හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.